Super Sandhya kiwa wasira dinatama dedas wese hatara wasara tuda aramba karana paathamala yatate indesi guru pohonu diploma paathamala waka samarambaka deshanen tamai oba me mohothe sambandha vela sitinne. Ethin ada me wadasatahanata vividha palath walin vividha pradesh walin sambandha wenna oba sinama tamakma gaurawen piligana labanawa. Oba dannawa guru pohonu paathamala kiyala kiyanne diploma පාඨමාලාවකට වඩා තරමක් වෙනස් මුහුණුවරක් ගන්න පාඨමාලාව. අපි ඩිප්ලෝමාවක් කරොත් අපිට පුළුවන් ඩිප්ලෝමා ක්වොලිෆිකේෂන් එක මත කිසියම් වෘත්තියක් සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒකෙදී අපිට අමතර සුදුසුකමක් වශයෙන් හෝ ප්‍රධාන සුදුසුකම වශයෙන් ඒ ඩිප්ලෝමාව භාවිත කරන්න පුළුවන්. හැබැයි එතන ශේෂ්ත්‍රය ටිකක් පුළුල් ශේෂ්ත්‍රයක් තියෙනවා. ඕනම ශේෂ්ත්‍රයකට අපිට අයදුම් කිරීම කරන්න පුළුවන්. හැබැයි ඔබ අද දවසේ සම්බන්ධ වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ වැඩසටහනකට. ඒ තමයි ඉන්ද්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා. එතකොට මෙතෙන්දී ඔබට තියෙන ප්‍රධානම ඉලක්කය තමයි ඉන්ද්‍රීසි ගුරුවරයෙක් බවට පත් වීම. එතකොට දැන් මේ වෙලාවේ ගුරුවරු වශයෙන් ඉන්න අය ඇති. ඔවුන්ට පුළුවන් එතනින් ඉදිරි පියවර කරා ගමන් කරන්න. ගුරුවරයෙක් වෙන බලාපොරොත්තුවෙන් ඉන්න අය ඇති. ඒ අයට පුළුවන් ගුරු වෘත්තිය සඳහා ප්‍රවිෂ්ඨ වන්න. එතකොට මෙතන ගුරු වෘත්තිය ඉලක්ක කරගෙන අපි ගත්තොත් දැනට ලංකාව වගේම ලෝකයේ තියෙන ඉතාමත් වටිනා තමත වැදගත් වෘත්තියක් තමයි මේ ගුරු වෘත්තිය කියලා කියන්නේ. වෛද්‍යවරු වෙන්න පුළුවන්, ඉංජිනේරුවරු වෙන්න පුළුවන්, මහාචාර්යවරු වෙන්න පුළුවන්. මේ හැම ශේෂ්ත්‍රයකම ප්‍රවීණව බිහි කරන්න ගුරුවරයා කියන සංකල්පය මත. ඉතින් අර යන මේ ගෝලීය වටපිටාවත් එක්ක ඉංග්‍රීසි ගුරු අවශ්‍යතාවය කියලා කියන්නේ තාමත්ම පුළුල් වටපිටාවක් විවෘත වෙච්ච, පුළුල් රැකියාව වෙන පොලක් විවෘත වෙච්ච වටපිටාවක්. ඉතින් අද දවසේ අපි මේ ආරම්භ කරන පාඨමාලාව මීට පෙර වසරවලට වඩා තරමක වෙනස් වටපිටාවකට සම්බන්ධ වෙනවා. ඒ තමයි අපි මෙතෙන්දී සමාජ අවශ්‍යතාවේ ගොඩාක් දුරටම ඉලක්ක කරලා තියෙනවා. මේ පාඨමාලාව තුළ අපි බලාපොරොත්තු වෙන දේ තමයි විශේෂයෙන්ම රජයේ රස්සාවකට ඔබට යන්න, රජයේ රැකියාවක ඉන්න කෙනෙක්ට යන්නේ ඒ ශ්‍රේණිය වර්ධනය කරගන්න මේක අපේක්ෂා තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අද වන විට ටිකක් මේ රජය රස්සා කරන එක යම්තා දුරකට සමාජයෙන් ටිකක් ඈත් වීගෙන යනවා. ඇත්තටම රජය රස්සා කියන එක බලාපොරොත්තු වෙන්නේ ගම්බද පාසල් වලින් අධ්‍යාපනය හදාරලා ගමත් එක්ක ජීවත් වෙන දරු දැරියන් තමයි ගොඩාක් දුරට රජය අධ්‍යාපනය සඳහා යන්නේ. ඒක අර ග්‍රාමීය පසුබිම, ග්‍රාමීය වටිනාකම පිළිගැනීම මත වෙන සිද්ධියක්. නමුත් අපි දකින ප්‍රධානම දේ තමයි අද වන විට ගොඩාක් ළමයි විදේශගත වෙන්න උත්සාහ දරනවා. ඉතින් මෙතන තියෙන සුවිශේෂම දේ තමයි ගොඩාක්ම පසුගිය පාඨමාලා ගත්ත ළමයි හැම පාඨමාලාවකම 3-4 දෙනෙක්වත් ඩුබායි වල, ඩුබායි වගේ රටවල් වල ගුරු වෘත්තියේ නිරත වෙනවා. ඒගොල්ලෝ සමහරු ප්‍රයිමරි ක්ලාසස් වල උගන්වනවා, සමහරු ස්කූල්ස් වල උගන්වනවා. ඉංග්‍රීසි විෂය තමයි උගන්වන්නේ. හැබැයි සමහරු ප්‍රයිමරි, සමහරු ස්කූල්ස් වල උගන්වනවා. ඉතින් පහසුවෙන්ම ඔබ මේ පාඨමාලාව සම්පූර්ණ කරොත් අපි නිකුත් කරන මේ ශ්‍රී ලංකා රජයේ සහතික ඔබට විදේශ රටකට ආයතන කරන්නේ ඉතාමත්ම වටිනාකමක් තියෙනවා. ඉතින් මෙතනදී මම මතක් කරන ඕන දෙයක් තමයි ගුරු පොහුණු ඩිප්ලෝමාවක් කියලා කියන්නේ ඉතාමත්ම වගකීම් බහුල වැදගත් ප්‍රමාණයක් අපි කළ යුතු ඩිප්ලෝමාවක්. ඉතින් මේකේ අපි කාරණා දෙකක් යටතේ බඳව ගන්නවා. ඒ අනුව අද අපි බඳව ගන්න මේ ඔන්ලයින් පාඨමාලාව සඳහා මේකේ තවත් පාඨමාලාවක් තියෙනවා, MEU පාඨමාලාව. එතකොට ඔබට හැකියාව තියෙන මේ NMP පාඨමාලා වුණත් හදාගන්න. හැබැයි ඒකේ ගාස්තු වැඩි. ඔබ ඒක සම්පූර්ණ කරන්න රුපියල් 80,000ක් පමණ ටෝටල් මුදලක්, සමස්ත මුදලක් යනවා සම්පූර්ණ කරන්න. ඒ වගේම මේ දේශන බ්ලෙන්ඩඩ් විදියට යන්නේ. ඒ බ්ලෙන්ඩඩ් විදියට කියලා කියන්නේ ඔන්ලයින් සහ ෆිසිකල් කියන මාධ්‍යයන් දෙකෙන්ම. දෙසාම අනිවාර්යයෙන්ම ෆිසිකල් දේශන වලට සම්බන්ධ වෙන්න ඕන, ඔන්ලයින් දේශන වලට සම්බන්ධ වෙන්න ඕන. අටෙන්ඩන්ස් බලනවා. අපි ඒක තුල කවර් කරන පැය සංඛ්‍යාව වැඩි. ඒ වගේම පාඨමාලා කාලය අවුරුද්දා මේකේ මාස 6 ගියාට පස්සේ ඉදිරි මාස 6 අපි පාසල් වලට යොමු කරනවා. මේ අතර ගොඩක්ම අපි ඉංග්‍රීසි ගුරු පුහුණු පාඨමාලාවට අදාළ යොමු කරන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල. මොකද ඒකෙදී ළමයින්ට බෙනිෆිට් එක තමයි ඒගොල්ලෝ සැලරි එකක් ගෙවනවා, වැටුපක් ගෙවනවා, ළමයින්ට ප්‍රමාණවත් වැටුපක් ගෙවනවා රාජ්‍ය පාසල් වලට වඩා. රාජ්‍ය පාසල් බොහොම එකම ස්වේච්ඡා පත්වීමක් විදිහට තමයි ගන්න මේ පුහුණු කාලය. එතන ගෙවීම කරන ප්‍රමාණය අඩුයි. සමහරක් අර 15,000 ගෙවයි, සමහරක් අර 20,000 22,000 ගෙවයි. ඊට වඩා ප්‍රමාණය ගොඩාක් හොඳට ගෙවන්නේ නැහැ.
හැබැයි පුද්ගලික පාසල්වල ඔබට ඊට වඩා වැඩි වැටුපක් පුහුණු කාලය තුළ ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ළමයින්ට බෙනිෆිට් එකක් විදිහට අපි යොමු කරන්න ගොඩාක්ම ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට තමයි. ඒකට ඒක තමයි MA කියන වැඩසටහන. ඒක සම්පූර්ණ කරන අවුරුද්දක් යනවා. ඔබ අවුරුද්දම ඉගෙන ගන්න ඕන, මාස 6ක වෙනම ඇඩිෂනල් පුහුණුවක් ගන්න ඕන. ඊට පස්සේ ඔබට මේ පාසල්වලම තියෙන වේකන්සි වලට ඇතුළත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙනත් වේකන්සි අවස්ථා විවෘත වෙනකොට ඒ සඳහා ඔබට අවස්ථාව පිළිල කරලා දෙනවා. ඒතර ඒ පාඨමාලාව නෙමෙයි අපි මේ මොහොතේ ආරම්භ කරන්නේ. මේ මොහොතේ ආරම්භ කරන්නේ සුවිශේෂ වූ ඔන්ලයින් පාඨමාලාව. මේක ෂෝට් කෝස් එකක්. එහෙම නැත්නම් කෙටි කාලීන පාඨමාලාවක්. මේක කාර්යබහුල ඔබට ඔබේ නිවසේ සිට ඔන්ලයින් මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. යම් හේතුවක් මත ඔන්ලයින් මාර්ගයෙන් සම්බන්ධ වෙන්න බැරි වුණොත් අපි දේශනයේ අන්ලිමිටඩ් රෙකෝඩින් දෙනවා පාඨමාලා කාලය තුළ. ඔබට කැමති මාන සංඛ්‍යාවක් බලන්න පුළුවන් විදිහට රෙකෝඩින් දෙනවා මේ පාඨමාලාව තුළ. ඉතින් මේක ඇත්තටම අපි ඩිසයින් කරලා තියෙන්නේ අපේ ආයතනයට බාර ගන්න තියෙන අපහසු දුරබැහැර පළාතට ළමයින්ට ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන ඔවුන්ගේ සුසුකම සම්පූර්ණ කරගන්න පුළුවන් විදියට. ඊළඟ වටිනාකම තමයි මේකෙදි අපි කාලය සීමා කරලා තියෙනවා අවුරුද්දෙන් භාගයකට, එහෙම නැත්නම් මාස 6කට. මේ පාඨමාලාව ඔබට මාස 6කින් සම්පූර්ණ කරන්න පුළුවන්. මේකත් අර කිව්ව ඩිප්ලෝමාව තමයි වෙනස තියෙන්නේ. මුලින්මම කිව්වේ ෆිසිකල් වැඩසටහන තුලදී එන්නේ කිව් ඩිප්ලෝමා එකක්. මේක එන්නේ කිව් නොවන ඩිප්ලෝමා එකක්. හැබැයි මේක ගුරුතුමෝ ඩිප්ලෝමාව තමයි. මේකත් ගවර්න්මන්ට් සර්ටිෆිකට්. රජයේ ඕනම තැනක, පුද්ගලික ශාස්ත්‍රයේ ඕනම තැනක සහ විදේශගත වෙන ඕනම අවස්ථාවක ඔබට භාවිත කරන්න පුළුවන් සහතිකයක්. ඉතින් ඇත්තටම අපි මෙතන සහතිකයට වඩා අපි බලන්න ඕනේ මේක ගුරු ක්වලිටි කියන එක. මොකද ඔබ ගුරුවරයෙක් විදියට ඔබ සමාජයට දෙන දේ, සමාජයට උගන්වන දේ තමයි සමාජයේ ඉගෙන ගන්න. එහෙම නැත්නම් නවක දරු පරපුර ඉගෙන ගන්න. ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ඉරණම, ඔවුන්ගේ ගමනාන්තය තීරණය කරන්නේ ගුරුවරයෙක් වශයෙන් කවදා හරි දවසක ඔබ. ඒතර ඔබ සැබෑ දක්ෂයෙක් වුණොත්, ඔබ සැබෑ ගුරුවරයෙක් වුණොත් විතරයි ඔබට සැබෑ සේවයක් සමාජය වෙනුවෙන් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා මේ පාඨමාලාව ඔන්ලයින් තුලින් අපි පැවැත්තුවා. ඒකට අවශ්‍ය සියලුම කොටස් ටික මේ පාඨමාලාව ඇතුලේ අපි කෙටි කාලිනව උනත් අන්තර්ගත කරලා තියෙනවා ඔන්ලයින් මාර්ගයෙන්. අපිට ඔබ ඒ සියල්ල සම්පූර්ණ කරගන්න පුළුවන්. බොහෝ දුරට අවසාන විභාගයේ පමණක් ෆිසිකල් මාර්ගයෙන් පවත්තයි. එතකොට ඔබ අවසාන විභාගයට විතරක් අප ලබා දෙන ලොකේෂන් එකකට බහර ගමු වෙන්න පුළුවන්. ඩුගේගොඩ වෙන්න පුළුවන්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, මහරගම තරුණ සේවා සභා වෙන්න පුළුවන්. මේ වගේ ලොකේෂන් එකකට ඔබ විභාගය සඳහා පැමිණෙන්න ඕනේ. එහෙම නැත්නම් ආයතනය තුල වෙන්න පුළුවන් ගොඩක් දෙනා ලෙක්චර්ස් sorry exam ගොඩක් දෙනා ආයතනය තුලම වැටේවි. මේ පාඨමාලාවල අපිට ළමයි සංඛ්‍යාව ගොඩාක් දුරට අපේක්ෂා කරන ළමයි 50ට අඩු ප්‍රමාණයක් පමණක් බඳව ගන්න. මොකද මේක ප්‍රායෝගික පාඨමාලා ඔන්ලයින් එකෙන් අපි පැවැත්තුවත් ප්‍රායෝගික පාඨමාලා වඩාත් ළමයි ප්‍රමාණය අතරිත් යා ළමයි ප්‍රමාණයක් අපි බඳව ගන්නේ නැහැ. සීමිත ප්‍රමාණයකට පාඨමාලාව සීමා කරනවා. ඊළඟ දේ තමයි මේ ඔන්ලයින් වැඩසටහන තුල ඔබට යන ගාස්තු ප්‍රමාණය අවමයි. මොකද ෆිසිකල් වැඩසටහන තුල අපි හෝල් පහසුකම්, විදුලිය, වතුර ඇතුළු දේශන දේශකවරු පහසුකම්, ඒ වගේ විශාල පිරිවැය ප්‍රමාණයක් දරන්න ඕන. නමුත් ඔන්ලයින් එකට යන පිරිවැය අඩු නිසා ඒ පහසු ඔබ වෙත ළඟා කර තියෙනවා. ඔබට බොහොමත්ම අඩු ගාස්තුවක් යටතේ පාඨමාලාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි පහසු මාසික දෙවීමක් යටතේ පාඨමාලාව සම්පූර්ණ කරන්න පුළුවන් මාසික වාරික වශයෙන්. ඒ අනුව මාසික ගාස්තුව රුපියල් 3000ක ගාස්තුවක් ඔබට දාලා තියෙන්නේ. සම්පූර්ණ කාලය මාස 6යි. 3000 බැගින් මාස 6ක් ගෙවලා රුපියල් 14000ක ගාස්තුවකින් පාඨමාලාව සම්පූර්ණ කරන්න පුළුවන්. මේට අමතරව ලියාපදිංචිය සඳහා රුපියල් 1500ක ගාස්තුවක් ආයතනික ගාස්තුවක් අය කරන තුරු මේක තමයි යන ප්‍රධාන පාඨමාලා ගාස්තු වෙන්නේ. ඒ පාඨමාලා ගාස්තුවත් අද මේ ආර්ථික අමාරු කාලේ ඔබට පුළුවන්කම තියෙනවා මාසිකව වාරිකයක් විදිහට පහසුවෙන් ගෙවීම් කටයුතු කරලා මේ ගෙවීම් කටයුතු ටික හදාගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ දේ තමයි මෙහිදී විශේෂ සුදුසුකමක් ලෙස ඉංග්‍රීසි පුළුවන් වීම අනිවාර්ය වෙන්නේ නැහැ. ඔබ ඉංග්‍රීසි දුර්වල කෙනෙක් වුණත් අපි ෆවුන්ඩේෂන් ලෙවල් එකේ ඉඳලා සරලම අවස්ථාවෙන් සිට උගන්වනවා. ඒ නිසා ඔබගේ දැනුම දුර්වල මට්ටමක තිබුණා කියන එක පාඨමාලාව සම්පූර්ණ කිරීමේදී අභියෝගයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අවම සුදුසුකම අපි උසස් පෙළ සමත් කෙනෙක් බලන පාඨමාලාවට ඇතුළත් වෙන්න. උසස් පෙළ අසමත් කෙනෙක් නම් ඔබට ඒ සඳහා භාවිත කළ හැකි අතිරේක සුදුසුකම් තියෙනවා නම් ඔබට ඇතුළත් වෙන්න පුළුවන්. ඔබ NVQ level 3 මට්ටමට මොන හරි පාඨමාලාවක් හදාගෙන තියෙනවා නම්
එහෙම නැත්නම් ඔබ ධර්මාචාර වගේ විභාගයක් හරහා විශ්වවිද්‍යාල උපාධියකට අයදුම් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබ විශ්වවිද්‍යාලයක හෝ රාජ්‍ය පිළිගත් ආයතන කිසියම් ඩිප්ලෝමාවක් කවර හෝ මාර්ගයක් භාවිතා කරලා තියෙනවා නම් මේ වගේ වෙනත් පහසුකම් යටතේ උඩත් ඔබට අයදුම් කරන්න පුළුවන්. ඒක මූලික සුසුකම් උසස් පෙළ සමත් කියන එක උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ළමයට උනා මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි දේශන පිළිල කරනවා බ්‍රහස්පතින්දා මේ අද වගේ දවසේ රාත්‍රී 7 අපි බලාපොරොත්තු වෙන දේශන පවත්වන්න රාත්‍රී 7 සිට 8යි 30 දක්වා දේශන බයකවාක දේශන. ඒ අනුව ගොඩක් ළමයි ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්නේ බැටරි බහිනවා ඩේටා ඉවර වෙනවා. ඒ නිසා දීර්ඝ වෙලාවක් ලයිව් වෙන අපහසුයි. නිසා කෙටි කාලයක් තුල බයකවාක වගේ කාලයක් තුල දේශන පවත්වන්න බලාපොරොත්තු වෙනවා බ්‍රහස්පතින්දා දවසේ. ඒ සියල්ල ඔබට අපි කණ්ඩායම කරලා දැනුවත් කිරීම කරනවා. මම මේ දැනුවත් කරන අවස්ථාව තුලත් ඔබට අපේ ආයතනයේ විසින් chat wall එකට message යොමු කරනවා. ඔබට ඒ තුල තියෙන WhatsApp කණ්ඩායම ඒ chat wall එකේ තියෙන chat එක තුල තියෙන WhatsApp group link එක. ඔබට පුළුවන් ඒ link එක touch කරලා කණ්ඩායමට ඇතුළත් වෙන්න. එහිදී ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබා දෙනවා ආයතනයේ විසින් මේ කණ්ඩායමට ලියාපදිංචි වෙන්න ඕන විස්තර ඇතුළු සියලුම අවශ්‍ය කරන දැනුම අදාළ විස්තර සිලබස් ඔබට ඒ හරහා ලබා දෙවි. ඉතින් මෙතනදී ඔබට මේ පාඨමාලාව සම්පූර්ණ කරන මාස 6කින් පසු අවසාන විභාගයක් පවත්වනවා. මේ විභාගයේදී ඔබ ලබාගත යුතු ලකුණු සීමාවක් තියෙනවා. වසමත් වෙන්නේ නැහැ. හදිස්සියෙන් හෝ වසමත් වීමක් වුණොත් නැවත ඔබට පුනර්පරීක්ෂණ විභාගයක් සඳහා ආදම් කරන්න පුළුවන්. සාමාන්‍ය විශ්වවිද්‍යාල ක්‍රම වේදෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි මේක භාෂාවකින් දෙන ඩිප්ලෝමාවක්, ඉංග්‍රීසි ගුරු ඩිප්ලෝමාවක්. ඉතින් භාෂා සංවර්ධන ආයතනය තුලින් ලංකාව තුළ තියෙන භාෂාව වෙනුවෙන් අද වෙදි බිහි වෙලා තියෙන අර්ධ රාජ්‍ය ආයතනයක ඉතාමත්ම ඉහළ ගුණාත්මක වටපිටාවක් ඔබට ඉගෙන ගන්න පුළුවන්. දේශන තුළ අපි උපරිම පහසුකම් භාවිත කරනවා. කාර්යබහුල කෙනෙක් නම් ලයිව් මීටින් එකට එන්න බැරි නම් රෙකෝඩින් කරහා උනත් පහසුවෙන් ආවරණය කරගන්න පුළුවන් විදිහට අපි දේශන පවත්වනවා. ඔබ අපහසුතාවයට පත් නොවි ලෙච් එක බලන්න පුළුවන් විදිහට රෙකෝඩින් එක බලන්න පුළුවන් විදිහට සටහන පහත් පහසුවෙන් කවර් කරගන්න පුළුවන් විදිහට අපි දේශන උපරිම තාක්ෂණයක් භාවිත කරන්න පවත්වනවා. ඒ වගේම අවශ්‍ය කරන නිබන්ධන සියල්ල PDF මාර්ගයෙන් අප ඔබ වෙතට ලබා දීම සිද්ධ කරනවා. ඉතින් මේක ලියාපදිංචි ප්‍රොසෙස් එක තමයි. ඔබට පුළුවන් ආයතන ලබා දෙන ගිණුම් අංක වලට ලියාපදිංචි ගාස්තුව ගෙවලා ආයතන ගිණුම් අංක පමණයි ලියාපදිංචි ගාස්තුව ගෙවලා එහි රිසිට්පත් ආයතනයේ අදාළ කෝඩිනේට් කරන්නේ නිලධාරී තුමියට ලබා දුන්නට පස්සේ ඔබ ලියාපදිංචි කරලා ලියාපදිංචි අංකයක් ඔබට නිකුත් කරනවා. ඉන්පසු ඔබට අයදුම් පත්‍රයක් ලබා දෙවි ආයතනයේ විසින් මේක PDF එකක් විදිහට ලැබුණාම මේක සම්පූර්ණ කරන්න සම්පූර්ණ කරලා ඒ සඳහා ඉන්නලා තියෙන ડોකියුමන්ට්ස් ඇතුළත් කරලා ඔබ මේ අයදුම් පත්‍රය ආයතනයට තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් ලැබෙන සලස්වන්න ඕන ඒ ලබා දෙන කාල සීමාව තුළ. ඉන්පසු ඔබ ලියාපදිංචි සම්පූර්ණ වෙනවා. ඔබට සාමාන්‍ය පරිදි දේශනාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ මාසික ගාස්තු යනුව ඒ සෑම මාසකටම තරම් වරක් රුපියල් 3000කින් ගෙවාගෙන යන සමය අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතනින් මතක් කර යුතු ප්‍රධානම කාරණය තමයි අපි දකින්න සමාජයේ තත්ත්වය ගොඩාක් ළමයි විවිධ පාඨමාලා හදාරනවා, හොඳට ඉගෙන ගන්නවා, දැනුම ගන්නවා, සහතික ලබා ගන්නවා. ගෙවල් වලට වෙලා අවසානයේ සහතික තමන්ගේ ෆයිල් කවර වල දාගෙන ඉන්නවා. මේ තමයි ගොඩාක් අපි දකින දේ. මොකද ළමයි එතනින් එහාට ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. නමුත් අපි මේ පාඨමාලාව විශේෂයෙන්ම ඔන්ලයින් පාඨමාලාව ඩිසයින් කරනවා ඔබගේ ආර්ථික ක්ෂේත්‍රයේ සංවර්ධනයක් උදෙසා. එහෙම නැත්නම් ඒ ඔස්සේ සමාජ ප්‍රතිලාභයක් ප්‍රති අපේක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ. ඔබ මෙවැනි ඩිප්ලෝමාවක් කරා කියලා කියන්නේ ඔබට පහසෙන් ගුරුවරයෙක් ලෙස සමාජගත වෙන්න පුළුවන්. මේක මහා පරිමාණයෙන්ම නොවුනත් අවම මට්ටමින් ඔබට ඔබේ නිවසේ ඉඳලා කුඩා දරුවන්ට පන්ති කිහිපයක් හරි පවත්වන්න පුළුවන්. ඒත් අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එක තමයි මේක. ගොඩක්ම අපි දකිනවා මේ කැමිල් පාඨමාලා සහ ඉංග්‍රීසි පාඨමාලා වල ඒක ගුරු ඩිප්ලෝමා සහ ගුරු ඩිප්ලෝමා නොවන සාමාන්‍ය ඩිප්ලෝමා වල අපි දක්න දෙයක් තමයි ගොඩක් ළමයි ගුරු ශාස්ත්‍රයට යොමු වෙනවා. මේ අතර බොහොම ජනප්‍රිය ගුරු දෙන් කීප දෙනෙක් මෙහිලා තියෙන මේ ගුරු නෑගල පැත්ත මුල් කරගෙන තමිල විෂය සහ ඉංග්‍රීසි විෂය තුලින් අද වෙදි ලොකු ළමයි ප්‍රමාණයක් තියාගෙන ඉන්න මාසිකව ලක්ෂ දෙකහමාරක් තුනක් විතර ආදායමක් ගන්න ලක්ෂ දෙකට නොවැඩි ආදායමක් අනිවාර්යයෙන්ම ගන්න ගුරුරු බිහි වෙලා ඉන්නවා අපේ ආත්මය තුලින්. ඇත්තම අපි අපේක්ෂා කරන්නේ මෙන්න මේක තමයි. දැන් අද වන විට රාජ්‍ය සේවයේ ශ්‍රේණිය වර්ධනය කරගත්ත පිරිස, ඒ වගේම රාජ්‍ය සේවයේ ස්ථිරපත් ඉන්නවා, ඒ වගේ පුද්ගලික ශේෂ්ත්‍රයේ
ස්ථිරවත්වයෙන් ලාබින් වගේ විශාල දහස් සංඛ්‍යාත වෙනසක් ආයතන බිහි කරලා තියෙනවා. නමුත් අද මේ යන සමාජ වටපිට ආමාත්‍යක අපේ එකම අරමුණ එකම අභිප්‍රාය තමයි ඔබ සමාජයට යම් ඵලදායක දෙයක් කරලා ඒ ගුණාත්මක ප්‍රතිලාභයක් ඔබ ලබා ගැනීම. ඉතින් මෙතෙන්දී ඇත්තටම මේ වගේ ඩිප්ලෝමාවක් කරන එකේ අරමුණ නම් අපි විශ්වාස කරන්නේ ඔබ නිවස තුල හරි කෙසියම් හෝ ආදායම් මාර්ගයක් ඔබට මේකින් සකස් කරගන්න පුළුවන්. ඔබට පුළුවන් යම් මට්ටමකින් හෝ ටියුෂන් පන්තියක් පවත්වන්න. ළමයින්ට මේ දැනුම දෙන්න. ඒ හරහා දැනුමක් දීලා ඒ දැනුම වෙනුවෙන් ඔබේ මහන්සිය වෙනුවෙන් කෙසියම් සාධාරණ මුදලක් උඩ අය කරන්න පුළුවන්. ඔබ මේ පාඨමාලා සඳහා වේදා කරන මුදලට වඩා සේගුණයක මුදලක් ඔබට මේ දැනුම ආයෝජනය කර උපයන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන මේ කාරණය තමයි මේ පාඨමාලාව තුළ. ඉතින් අපි ආයතනයක් විදිහට එනමු දරුවන්ට නැත්නම් එලෙස බිහිවන ගුරු බවතුන්ට ඉදිරියට යන්න අවශ්‍ය අනෙකුත් සහයෝගය අනෙකුත් වටපිටාවක් අපි ලබා දෙනවා. ඔබට ඒකට අවශ්‍ය ඕනම උපදේශයක් ගන්න ඕනම මොන හරි ડોකියුමන්ට් එකක් හදා ගන්න නීතිමය යම් කිසි රාමුවක් ඔබට අවශ්‍ය ඒ දේවල් සපයා ගන්න ඒ හැමදේම අපි ආයතනයක් විදිහට සහයෝගයෙන් ලබා දීම අනිවාර්යයෙන්ම මේ පාඨමාලා කාලය තුළ පාඨමාලා කාලයෙන් පසුව අවුරුදු දෙකක් තුනක් ගියත් ඔබට අවශ්‍ය සහයෝගය අපි ආයතනයක් වශයෙන් අනිවාර්යයෙන්ම ලබා දීම සිද්ධ කරනවා. ඉතින් අපේ අපේක්ෂාව තමයි අපි මේ ළඟදී ගත්ත ආයතන අධ්‍යක්ෂක මණ්ඩලයේ තිබ්බ මීටින්ගෙදී පවා අපි යෝජනාවක් තමයි මේ ළමයින් ප්‍රායෝගික ක්ෂේත්‍රයට යොමු කළ යුතුයි කියන එක. මොකද අද තියෙන ආර්ථික වටපිටාව, අද අවශ්‍ය මුදල් අවශ්‍යතාවය, කාර් විදුලි බිල පරිමෝජන මේ වගේ දේවල් එක්ක අපිට ලැබෙන වැටුප මගේ අපි ගොඩක් හරි ජීවත් වෙනවා. සමහරක් වෙලාවට සාමාන්‍ය ආර්ථිකයක ඉන්න දරුවන්ට තමන්ගේ දෙමාපියන් කුලී වැඩක් වෙන්න පුළුවන්, තේ නළු කඩන වෙන්න පුළුවන්, ගොවිතැන් කරලා වෙන්න පුළුවන්, ලැබෙන මුදල සමහරකට උගන්වන්න ප්‍රමාණවත් නැහැ. ඒතර එවැනි වටපිටාවක් ඉගෙන ගන්න ළමයා හරියට නිවැරදිව ඉගෙනගෙන ඒ දැනුම සමාජයට දීලා ඒ හරහා යම් ආදායම් මාර්ගයක් එහෙම නැත්නම් ප්‍රයෝජනවත් දෙයක් ලබා ගැනීම තමයි මම හිතන්නේ හොඳම දේ. හැබැයි එහිදී ඔබ අනිවාර්යයෙන්ම සැබෑ ගුරුවරයෙක් ලෙස සැබෑ සේවයක් සමාජගත කළ යුතුයි. සැබෑ සේවයක් සමාජයේ දරුවන්ට දිය යුතුයි. ඒ සඳහා වටිනාකම යම් ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. ඒතර ඒක තමයි අපේ අපේක්ෂාව. මේ පාඨමාලාවත් ඔන්ලයින් තියෙන නිසා රෙකෝඩින් හරි බලලා කරගන්න පුළුවන් නිසා කරගෙන සහතික පැකට් එක පුරවා ගැනීම අපේක්ෂාව කරගන්න එපා. මොකද අපි පාඨමාලාව සඳහා බදවගන්න සීමිත ප්‍රමාණයක්. අපේ සඳහන් කළා වගේ මාහකට හෝ ඊට අඩු ප්‍රමාණයක් තමයි බදව ගන්න. ඒ නිසා මෙතනදී මේ පිළිවෙන්නේ 50ක් මේ ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක දිස්ත්‍රික්ක ගණනාවක ආශ්‍රයෙන් පිළිවෙන්නේ. එතකොට ඒ අතර ළමයි 3 දෙනෙක් හරි පාඨමාලාව නාමිකව කරලා සාර්ථකයේ ගෙදර තියාගත්තොත් ඒ 3 දෙනාගේ ශ්‍රමය අතර අපරාධ කියලා අපි දකිනවා. ඒ නිසා එතනින් ඔබට ඔබේ ප්‍රයෝජනය සඳහා සමාජීය ප්‍රයෝජනය සඳහා යමක් කරන්න පුළුවන් නම් පාඨමාලාවත් එක්ක එකතු වෙන එකද අපි මතක් කරනවා. අර සාර්ථකයේ වෙනත් ආකාරයේ සාර්ථකයේ තියාගන්න විතරක් වලින් ක්වලිටි එක තියාගන්න ඕන නම් ඒකටත් ඔබට ඒ සඳහා ගැලපෙන පාඨමාලා තියෙනවා. ඒ සඳහා ගැලපෙන ආයතන තියෙනවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන අපේ එකම අපේක්ෂාව තමයි මෙවැනි පාඨමාලාවක් හැදෑරීම තුළින් ඔබ සමාජයට යම් සේවයක් කළා, ඔබ වෙනුවෙන් ඔබේ පවුල වෙනුවෙන් ඔබේ අනාගතය ඔබේ ආර්ථිකය වෙනුවෙන් කිසියම් සාධාරණ ප්‍රතිලාභයක් ලබා ගත යුතුයි කියන අපේක්ෂාව තුළ අපි හැම වෙලේම හැම මොහොතෙම ඉන්නවා. ඒ නිසා මම හිතනවා සිද්දනාම මේ ඉලක්කයට මේ පාඨමාලාව තුළ යයි කියලා. ඒකට අවශ්‍ය සහයෝගයක් ආර්ථික විදියට ලබා දීම සිද්ධ කරනවා. ඉතින් මෙහි අදාළ ලියාපදිංචි කටයුතු අපි සිද්ධ කරන්නේ මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් මේ සේලම කටයුතු සිද්ධ කරගන්න 0.77 328 228 79 20 0.77 328 79 20 මෙන්න මේ දුරකථන අංකයෙන් තමයි පාඨමාලාවට අදාළ සියලු ලියාපදිංචි කටයුතු සියලු පරිපාලන කටයුතු සිද්ධ වන්නේ. ඉතින් කාට හරි අපි මේ එවන ලින්ක් එකෙන් කණ්ඩායම් ගැටලුවක් දෙන්න බැරි වුණා. එහෙම නැත්නම් මේ වෙලාවේ මේ මොහොතෙන් පස්සේ කවුරු හරි කෙනෙක් මේ රෙකෝඩින් එක බලලා නම් මේ කණුවිදේ ලබා ගන්න. ඔබට පුළුවන් මේ ලබා දෙන්න තියෙන ෆෝන් නම්බරයකට මෙන්න මේ දුරකථන අංකය 077 3008 79 20 WhatsApp පණිවිඩයක් යොමු කරන්න ඉංග්‍රීසියෙන් ගුරු ඩිප්ලෝමා පාඨමාලාවට එකතු කරන්න කියලා. එතකොට ඔබ මේ අදාළ කණ්ඩායමට එකතු කරයි ලියාපදිංචියට අවශ්‍ය ඒ විස්තර ටික ඔබට ලබා දෙවි. ඔබට පාඨමාලාවට ඇතුළත් වෙන්න පුළුවන්. එතකොට මෙහි ලියාපදිංචි අපි අද දේශයෙන් පස්සේ හෙට දවසේ සිට විලුප්ත කරනවා. හෙට දවසේ සිට ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. අපි පෙර සඳහන් කළා වගේ
ලියාපදිංචි 1500 පමණමගේ වීන්ත ඊට පස්සේ ඔබට දේශනත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉන් පස්සෙ ඔබට කාලය ලැබෙනවා මාස පතා මාසික වාරිකයක් වශයෙන් රුපියල් 3000 බැගින් මාස 6ක කාලය ගෙවීම කරලා පාඨමාලා ගාස්තු සංකලන කරගෙන පාඨමාලාව හදාරන්න. ඉතින් මේ තුළින් අපේ අපේක්ෂාව තමයි ඉංග්‍රීසි ගුරුවරයෙක් සමාජගත කිරීම අවම මට්ටමින් නර්සරි පන්තියට වෙන්න පුළුවන්, එකේ ඉඳලා 6 වසර දක්වා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් 6 ඉඳලා 9 වසර දක්වා වෙන්න පුළුවන්. මෙන්න මේ මට්ටමටවත් පන්තියක් පවත්වන්න නැත්නම් ටියුෂන් එකක් කරන්න පුළුවන් පිරිසකට ගුරුවරු පිරිසක් මෙහි කිරීම තමයි අපේ අපේක්ෂාව වෙන්නේ. 6 සිට 9 දක්වා ඔබ ඉගෙනනෝ අවුරුද්දක කාලයක්වත් අඩුම තරමේ ඔබට 10 12 12 ශ්‍රේණි වලට ගන්න අනිවාර්යම පුළුවන්. ඒ පන්නරේ ඒ පළමුට ලබා ගත යුතුයි. ඉතින් අර මම කිව්වා වගේ MVQ පාඨමාලාව තුළ නම් අපි වෙනම පුහුණුවක් දෙනවා. ඒ පුහුණුව තුළ ඔබට අවශ්‍ය qualifications ටික වගේම practically method ටික හදනවා. ඒක ඔබට පහසුවෙන් ඕනම තැනක ගන්න පුළුවන්. හැබැයි online පාඨමාලාව තුළ ඔබ විසින් develop කරගත යුතු පැති කරනවාක් තියෙනවා. මොකද ඔබ අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්නේ. සජීවීව ගැටෙන්නේ නැහැ මේ meeting එකක් හරහා. වොයිස් එකෙන් වෙන්න පුළුවන්, ලයිව් වීඩියෝ එකෙන් වෙන්න පුළුවන් සම්බන්ධ වීම පමණයි. ඒ නිසා ඔබගේ කැපවීමක් වෙතදී අවශ්‍යයි. අපි ආයතනයක් ඉදිරියේ මෙතන අවශ්‍ය සිලබස් එක ඩිලිවර් කරනවා. ඒක අදාළ පොදු වීම අපි ඔන්ලයින් වලින් ඒකට අවශ්‍ය කොටස් ටික ඔබට කරලා දෙනවා. ඒක කවර් කරනවා. ඉතින් ඔබේ පැත්තෙනොත් මේ සඳහා ලොකු සක්‍රීය දායකත්වයක් අනිවාර්යම පාඨමාලාව සාර්ථක කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් පාඨමාලාවේ ලියාපදිංචිය පිළිබඳව පළමු ආරම්භක දේශනය තමයි අද අපි මේ විදිහට සිද්ධ කළේ. ඉදිරි දේශන මේ ටයිම් ටේබල් එකේ යනවා. පළවෙනි ඉගැන්වීමේ දේශන අපි ඉතාමත් ඉක්මනින් පටන් ගන්නවා. ඒ පිළිබඳව අපි දැනුවත් කරන්න අපි ලියාපදිංචිය හැට දවසේ සිට විවෘත කරනවා. ඒ අනුව උපරිම ළමයි 50 හෝ 50 කට නොවැඩි වන ප්‍රමාණයට තමයි පාඨමාලාව බඳව ගන්නෙ. මෙහෙම ළමයි 40 45 වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ අවස්ථාව ප්‍රමාද නොවී වෙන් කර ගන්න කියන එක මතක් කරනවා. පාඨමාලාවේ සියලුම කටයුතු මේ හරහා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ආයතනයට ඇවිල්ලා ඒ සියලු විස්තර ලබා ගන්න පුළුවන්. ආයතනයට ඇවිල්ලා ලියාපදිංචි වෙන අයට එහෙම ලියාපදිංචි වෙන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් මාර්ගයෙන් ඔබට ඒ සියලු කටයුතු ටික සිදු කර ගන්න හැකියාව ලැබෙනවා. මම නැවතත් අපේ කණ්ඩායම ලින්ක් එක ලබා දෙන්නම්. කණ්ඩායමට ඇතුළත් වෙන්න බැරි වෙච්ච අයට ඔබට පුළුවන් මේ ලින්ක් එක හරහා කණ්ඩායමට ඇතුළත් වන්න. ඊට අමතරව මම මේ කියව දේවල් වලට අමතරව මම ඉතාමත් කෙටි පැහැදිලි කිරීමක් තමයි කළේ. මේ පැහැදිලි කිරීමට අමතරව ඔබට කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් අහන්න තියෙනවා වෙන්න පුළුවන්. ඔබට තියෙන ඕනම ප්‍රශ්නයක් ඕනම ගැටලුවක් අපේ ප්‍රධාන හොස්ට් එකට ප්‍රධාන හොස්ට් එකට chat එකක් විදියට නැත්නම් message එකක් විදියට type කරලවන්න අපි ඒ සඳහා පිළිතුරු ලබා දීම සිද්ධ කරනවා. නමුත් ඉදිරි දේශනවලදී අපි mic on කරන්න, mic on කළ ගුරුවරයාත් එක්ක කතා බහ කරන්න, ඔබේ ප්‍රශ්න යොමු කරන්න අවස්ථාව ඉදිරි සමන ගැනීම දේශනවලදී අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඔබට සජීවීව පාසලෙන් මේ මොහොතේම ගුරුවරයාත් එක්ක කතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් අද දවසේ කෙටි දැනුවත් කිරීමක් කළේ පාඨමාලාවට අදාළව මෙහි ලියාපදිංචි කාලයේ දීර්ඝව පවතින එකක් නෑ. කෙටි කාලව අවසන් වෙයි. මොකද ඉක්මනින්ම ලබන ප්‍රමාණය සම්පූර්ණ වෙන මේ පාඨමාලාවකද. ඒ නිසා ඔබේ අවස්ථාව ප්‍රමාද නොවී වෙන් කර ගන්න කියන එක සිල් දෙනා කියන මතක් කරනවා. අද දවසේ දැනුවත් කිරීමේ රෙකෝඩින් එක දෙන්නම්. ප්‍රමාද වෙලා සම්බන්ධ වෙච්ච ළමයි ඇති. මේ රෙකෝඩින් එක දෙන්නම්. මගේ අනිත් අය රෙකෝඩින් එක මුල් කොටස් ටික බලන්න. මම මේ කිව්ව දේවල් වලට අමතරව තියෙන ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් දැන් මේන් පොස්ට් එකේ මැසේජ් එකක් විදියට යොමු කරන්නේ. මම නැවතත් පැහැදිලි කරනවා ඉංග්‍රීසි පිළිබඳ මූලික දැනුමක් හෝ පුරුදු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සරල ෆවුන්ඩේෂන් ලෙවල් එකේ ඉඳලා ඉගෙනීම කරගෙන යනවා. ඒ අනුව මූලික දැනුමක් වෙදින්දී ඔබට භාෂාව පිළිබඳ අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ. එමනම් ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි ටීචර් ට්‍රේනින් ඉංග්‍රීසි ගුරු පොහුණු පාඨමාලාවට අදාළව තමයි අද දවසේ මේ විශේෂ කෙටි කාලීන දැනුවත් කිරීම කළේ. එන දවසේ සිට ලියාපදිංචි විවෘතයි. ලියාපදිංචි වන්න අපි ඉදිරි දේශන පටන් ගන්න ටයිම් ටේබල් ඇතුළේ සියලු විස්තර ඔබ වෙත දීලා තියෙන කණ්ඩායමට නිකුත් කිරීම සිද්ධ කරනවා. එහෙනම් සම්බන්ධ හැමදෙනාට මිසුතින් ඒ වගේම සුබ රාත්‍රියක් කියලා මතක් කරනවා. ඉදිරි දේශනකින් හමු වෙමු. ඔබේ ප්‍රශ්න ගැටළු සියල්ලම මැසේජ් එකක් විදිහට අපිට යොමු කරන්න අපේ සඳහා පිළිතුරු ලබා දීම සිද්ධ කරනවා. උනායින් සිල්වරාටම සුබ රාත්‍රියක්.